පක්ෂී වැඩබලන මහලිකම් දුෂ්‍යන්ත මිත්‍රපාල මහතා මරතාන පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් පක්ෂ මූලස්ථානයේ තිබූ වැදගත් ලිපිකණු කිහිපයක් අතුරුදන් වී ඇති බව ප්‍රකාශ කළා. එම පැමිණිල්ලට අනුව පොලිස් නිලධාරීන් පක්ෂ මූලස්ථානයට පැමිණ විමර්ශන ආරම්භ කර තිබෙනවා. එම ස්ථානයේ දැඩි පොලිස් ආරක්ෂාවක්ද යොදව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කරන්නේ. එමෙන්ම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂපාතී පිරිසක්ද මෙම ස්ථානයට පැමිණ තිබෙනවා. මේ වන විට මෛත්‍රීපාල සිරිසේන මහතාට පක්ෂ සභාපතිතුරේ ක්‍රියා කිරීම වළක්වාලමින් අධිකරණය තහනම් නියෝගයක්ද ලබා දී තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපි මේ මහ ගෙදර තමයි මේ ඉන්නේ. මේක අපේ අයිතිය, මේක අපේ උරුමය. මේක එක එක්කෙනා හොරකම් කරන්න උතුර ගන්න බලනවා. ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ කියන හයිය පෙන්නන තමයි මෙතන අද ඇවිල්ලා ඉන්නේ. මේ වාරණ නියෝගය පිළිබඳව සාකච්ඡාව 8 වෙනිදායි 18 වෙනිදායි තියෙනවා. එතෙන්දී මේ රටේ යුක්තිසහගත අධිකරණයේ යුක්තිසහගත තීන්දුවක් දෙවි යලිත් වරක් මේ පක්ෂයේ සභාපති නායකයා මෛත්‍රීපාල සිරිසේන මේ වගේ දේවල් අපි අත්දැකලා තියෙනවා. ඔගොල්ලෝ හොඳටම දන්නවා මේ පක්ෂයේ ඉඳ ආවේ කවුද කියන එක. අපේ පක්ෂ කාලයට ඇවිල්ලා ආණ්ඩුව ඇමතුරුම රින්ගනකොට රටේ අද මේ අවුරු සමයේ ප්‍රශ්නයක් තියෙනවා අපිට. විපක්ෂයේ පුළුල්ව සන්දහාය ගොඩනගන්න අපිට අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බැහැරලා ගිය මේ ආණ්ඩුව ඇමතුරුකතු වීම නිසා ශ්‍රී ලංකා නිදහස් අතහැරලා ගිය සීලුම පක්ෂය අද එකතු වෙනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට. අපි ඉතිහාසයේ දෙවැන්තම සන්දහාය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මුල් කරගෙන අපි මේ ආණ්ඩුව විරුද්ධව ගොඩනගන කෙනෙක් අද මෙතනට ඇවිල්ලා ඉන්නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාලේකම්වරයා විදිහට මට දු වාරණයක් නැහැ. මම දකින විදිහට මේක සම්පූර්ණ දේශපාලන කුමන්ත්‍රණයක් හැටියට තමයි අපි පැහැදිලිව දකින්නේ. ආණ්ඩුවට එකතු වෙලා ඉන්න ඇමතිකම් ගත්ත කීප දෙනෙක්ගේ වුමනාවකට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නතුකරන්න මම කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ කියන එක බොහොම පැහැදිලිව මතක් කරා. අපි කනගාටු වෙනවා. විශේෂයෙන්ම පහුගිය දිනවල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට අපි කවුරුත් නැති වෙලාවක කීප දෙනෙක් ඇවිල්ලා ඉවර වෙලා නන්නා දුන්නන කණ්ඩායම් කීපයක් ඇවිල්ලා ලොකු අලහබාණියක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුලේ කරලා තියෙනවා. විශේෂයෙන් ෆයිල් සෑහෙන ප්‍රමාණයක් ලිපිගොනු ලිපිද්‍රව්‍ය සෑහෙන ප්‍රමාණයක් අරගෙන ගිහිල්ලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් මම මරදාන පොලිසියට පැමිණිල්ලක් කරලා තියෙනවා. විශේෂයෙන්ම පක්ෂයට බාහිරව පිටින් සමහර පුද්ගලයෝ මේ පක්ෂ පරිශ්‍රයට ඇවිල්ලා ප්‍රවෘත්ති සාකච්ඡා තියෙනවා. එතකොට පොලිසිය ඒ වෙලාවේ නිදාගෙනද හිටියේ? මතක තියාගන්න පක්ෂේ පාවා දීලා අපි ඇමතිකම් වලට ගියේ නේ. එච්චරයි. සමහරු කරලා තියෙන්නේ ශ්‍රී ලංකා කියලා පක්ෂේ අරන් ගිහිල්ලා තැන් තැන් වලට පූජා කරපු. ඔව් වරප්‍රසාද වලට තමන්ගේ පක්ෂේ පූජා කරපු. බණ්ඩාරනායකවරුන්ගේ පක්ෂේ කියලා මේ පක්ෂේට කියන්නේ. හැබැයි එහෙම කියලා කාලෙන් කාලට මේ රටේ මේ පක්ෂේ බාරගත්ත අය ඉන්නවා. ඒ ඇත්ත කතා කරලා එතුමියත් අපිට වටිනවා නැහැ කියන්නේ නැහැ. හැබැයි මේ විදියට කුමන්ත්‍රණ කරලා මේ වැඩේ කරන්න බෑ. මේ කුමන්ත්‍රණේ ඉන්නේ ආණ්ඩුවේ. මොකද්ද මේ මේ ආණ්ඩුවට මේ පක්ෂේ එකතු කරන්න හදන්නේ. අපි ඒකට විරුද්ධයි. අපි ඉන්නේ විපක්ෂේ. මේ විපක්ෂ දේශපාලනේ අපිට කරන්න දෙන්න. ඒක අපි කියන්නේ. මලේකම් දුරේ යලිත් ඔබතුමාට හම්. මට ඒක අදාළ නැහැ. ඒවා අපි විශ්ස ගන්න. මම මගේ කිසි ගැටලුවක් නැහැ මෙතුමත් එක්ක. මට මේ ලේකම්කම් බලාගෙන මම වැඩ කරන්නේ නැහැ. දැන් නායකයා ඇත්තටම යාළුවිද ඔබතුමාත් එක්ක දැන් හොඳයි එකයි. හැමදාම යාළුවි. මාත් තරහ වෙලා හිටියේ. මාතේ තරහ වෙලා හිටියේ නෑ. මාත් තරහ නෑ එතුමාත්. මම අදත් කියනවා එතුමා මගේ තාත්තා වගේ මං ආදරෙන් බලාගත් එතුමා. හරි. ඒක අදත් තියෙනවා. ඒක ගැන ගැටලුවක් නැහැ. මේ අතර හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද එම අවස්ථාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කාර්යාලයේ ඉදිරිපිටින් ගමන් කරන අයුරු මෙලෙස කැමරාවක සටහන්ව තිබුණා. මේ අතර අද අනුරාධපුරයේ පැවති උත්සවයකදී අමාත්‍ය මහින්ද අමරවීර මහතාද පක්ෂයේ මෙම අර්බුදය සම්බන්ධයෙන් අදහස් පළ කළා. මෙච්චර කාලයක් මේ පක්ෂයේ තිබුණේ බෙදීම් අඩු කිරීම විතරයි. දැන් අපි ඒකට එකතු කිරීම සහ වැඩි කිරීම තමයි මෙතනින් පස්සේ තියෙන්නේ. කවුරුවත් අඩු කරන්නවත් බෙදන්නවත් අපිට අවශ්‍යතාවයක් නැහැ. කිසිම කෙනෙක්ගෙන් පිළිගන්න අවශ්‍යතාවයක්වත් නැහැ. අපි කණ්ඩායමක් විදියට ප්‍රජාතන්ත්රවාදී මාවතට මේ පක්ෂය ගෙනියන. බණ්ඩාරනායක මැතිතුමා මේ පක්ෂය ඇදුවේ සංඝ වෙද ගුරු ගොවි කම්කරු කියන පංචමහා මළගේ වේගය එක්ක. නමුත් පසුගිය කාලේ මේකට රස්තියාදු කාර්යොත් කීප දෙනෙක් එකතු වුණා. ඒක නිසා තමයි මේ තත්ත්වය ඇති වුණේ. දැන් අපි ඒක රටේ ප්‍රධාන පක්ෂයක් බවට මේකපත් කරන්න අපි අවශ්‍ය පියවර ගන්න. නෑ ඉතින් ආණ්ඩුවට එකතු වෙන්න ඒකන් එතුමත් ලියුමක් ලිව්වා. රනිල් වික්‍රමසිංහ මහත්තයා හම්බෙන්න කණ්ඩායමකුත් යව්වා. මේක රහසක් නෙමෙයි. අපි ළඟේ තොරතුරු තියෙනවා. ඉතින් මේ පක්ෂයක් විදියට නමයි බෝඩ් දැල්ලයි අර මූලස්ථානයේ තියාගෙන හිටියට වැඩක් වෙන්නේ නැහැ.